අපි පින්කම කරන වෙලාවට ඒ පින්කම කෙරෙහි ඇතිවන කැමැත්ත ඒ මොහොතේ ඇතිවන කැමැත්ත නිසාම ඒ කෙරෙහි ඒ පින්කම කෙරෙහි අපිට සිත පිහිටුවාගත හැකිවත් කාලයක් යනකොට දින කිහිපයක් යනකොට සතියක් දෙකක් මාසයක් අවුරුද්දක් යනකොට අපිට මේ පින්කම පිළිබඳව අමතක වෙනවා ඒ පින්කම කරන මොහොතේ සිත තුල ඇතිවෙච්ච ඒ ප්‍රසාදය අපිට අමතක වෙනවා මෙන්න මේ කාරණයත් මතකේ බැහැර වෙනවා එතකොට මුලින් අතන පින්කම් පිළිබඳ අපේ සිතුවිල්ල තව තවත් ශක්තිමත් වෙලා ඒ පින්කම කරන වෙලාවට ප්‍රීතිය පස්සද්ධිය ඇති වුණා. ඉතින් ඒ කියන්නේ නෝනා මේ පින්කම කරන වෙලාවේ තමන් තුල සප්තබොධ්ජංගයන් වැඩුණා. පින්කමෙන් බැහැර වුණාට පස්සේ සප්තබොධ්ජංගයන් අනිත්‍ය වෙලා පංච නීවරණයන් සකස් වෙනවා. ඉතින් එතන සිද්ධ වෙන්නේ ධම්මානුපස්සනාවට අදාළ ධර්මතාවයක්. අපි ධම්මානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ ඕකනේ. අපි පින්කමක් කරන වෙලාවේ සකස් වෙන්නා වූ සති ධම්ම විජය වීර පීති පස්සදි සමාධි මේ සප්තබොධ්ජංග ධර්මයන්ට එක්කම අපි ඒ පින්කමේ ආස්වාදයේ තුලත් ලෞකික සප්තබොධ්ජංගයන් අපි තුල වැඩෙනවා. ඔන්න දවසක් දෙකක් තුනක් යනකොට නෝනා මේ පින්කම පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් අපිට කිසිම අවදියක් සකස් වෙන්නේ මොකද්ද සකස් වෙන්නේ එතකොට? සප්තබොධ්ජංග අනිත්‍ය වුණ තැන සකස් වෙලා තියෙන්නේ මොකද්ද? පංච නීවරණ තේන්න. පින්කමේදී විතරක් නෙමෙයි භාවනාවේදීත් ඕක සකස් වෙනවා. භාවනා කරනවා සමාධිම භාවනාවක්, මෛත්‍රී භාවනාවක්, බුදුගුණ භාවනාවක්. භාවනා කරලා භාවනාවෙන් මිදිලා පැය භාගයක් ඉන්නකොට නෝනා ආයිමත් පංච නීවරණ සකස් වෙනවා. ඇයි මෙහෙම සකස් වෙන්නේ? අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව නෝනා මේ අපේ මාර්ගය යොමු කරගත්තේ නැහැ. එතන තමයි ප්‍රශ්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය දේශනා මෙන්න දුකට හේතුව, මෙන්න දුක නැති කිරීම, මෙන්න මාර්ගය. ඒතර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒ චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරනවා. නුවණින් මෙනෙහි කරනවා. ශ්‍රවණය කළා නුවණින් මෙනෙහි කරලා එයා මුලින්ම ඇති කරගන්නේ මොකද්ද? සංසාර බය. සංසාර දුර, සංසාර ගැඹුර. මේ සංසාරේ පංච උපාදානස්කන්ධ ලෝකේ තියෙනා වූ මේ කටුක භාවය නුවණින් එයා දකිනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ අහලා නුවණින් ගලපලා අන්න සංසාර බය, සංසාර ගැඹුර එයා දැකලා දැන් එයා මොකද කරන්නේ? මේ සංසාර දුකෙන් මිදෙන්නා වූ පරම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී මුලින්ම ලෞකික ප්‍රඥාවයි අපිට ඇති කරලා දෙන්නේ. ලෞකික ප්‍රඥාව කියන්නේ මේ මාර්ගය කෙරෙහි විශ්වාසය ඇති කරලා දෙනවා. මේ මාර්ගයට ජවය ඇති කරලා දෙනවා අපිට. ඒ ඇති කරලා ලෞකික ප්‍රඥාවෙන් සම්මා දිට්ඨිය, සම්මා සංකප්පයන් තුල අපිව ශක්තිමත් කරනවා. එහෙම ශක්තිමත් කළා දානේ ආනිසංස අපිට කියලා දෙනවා, සීලේ ආනිසංස අපිට කියලා දෙනවා, මෙරිලා නැවතු උපදිනවා කියන දේ කියලා දෙනවා, යහපත් අයහපත් දෙකේ විපාකයන් පිළිබඳ අපිට කියලා දෙනවා, තෙරුවන් කෙරෙහි සද්ධාව කියලා දෙනවා, අම්මා තාත්තාගේ ගුණයන් කියලා දෙනවා, ඕපපාතික සත්ව උපත තියෙනවා, ප්‍රේතයෝ නිරිසතුන් දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවා කියලා කියලා දෙනවා, සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා අපිට කියලා දෙනවා. මේ මාර්ගයේ පිළිබඳ විශ්වාසයක් අපිට ඇති කළ දෙනවා. සැක හිතන්න එපා මේ විශ්වාසයට එන්න. මේ ආකාරයෙන් පංච උපාදානස්කන්ධ ලෝකයේ ස්වභාවය මේකයි කියලා මතු කළ දෙනවා. සම්මා සංකප්පයන් තුනින් කේන්ති අඩු කළ දෙනවා, හිංසාව අඩු කළ දෙනවා, ලෝභ දේශ මෝහයන් අඩු කළා, නෙක්ඛම්ම ස්පයෙන් ශක්තිමත් කරනවා. ඊට පස්සේ තමයි එයා දැන් විශ්වාසය ඇති කරගෙන එයා ඒ විශ්වාසයෙන් ප්‍රායෝගිකව නිවන උදෙසා යොමු කරගන්නයි දැන් යන්නේ. එයා සංසාර බය දැකලා, දේන සංසාර දුර ගැඹුර දැකලා එයා දන්නවා දෙයියනේ මැරෙන මොහොතේ නැවත ඉපදිනවා කියලා. ඒ ඉපදෙන්නේ මට ඕනේ තැනක නෙමෙයි, මං කරගත්තා වූ සංස්කාරයන්ට අදාළවයි මගේ උපත සකස් වෙන්නේ. ඒ උපත දුගතියෙත් ඇති වෙන්න පුළුවන්, සුගතියෙත් ඇති වෙන්න පුළුවන්, අවශ්‍ය නම් සෝවාන් වෙන්නත් පුළුවන්. අන්න එයා දැන් ඒ සියල්ල ලෞකික ප්‍රඥාවෙන් මතු කරගෙන එයා මුලින්ම සීලයටයි ගොඩ බහින්නේ. එයා සීලයට ගොඩ බහලා සම්මා වාචා කම්මන්තෝ ආජීවයන් තුලින් සීලේ ශක්තිමත් භාවය ඇති කරගන්නවා. ඊට පස්සේ එයා සම්මා වායාමයන්ට යන්නේ. අන්න එතනදී එයා පින්කම් කරනවා. එයා පින්කම් කරන්නේ කොහොමද? ආජීව අට්ටමක සීලේ රැකවරණය තුල. අන්න පින්කම් කරන හැටි එයා දැන්
බෞද්ධෙක් සැබෑ බෞද්ධයෙක් පින්කම් කරන තැන සමාධියට අදාළව පින්කම් වැඩෙන්න ඕනේ. සමාධියටයි සම්මා වායම බුදුරජාණන් වහන්සේ වෙන් කළා කියන්නේ. සම්මා දිට්ඨියෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේවැයි විශ්වාසය. දන් දුන්නොත් මෙන්න ආනිසංස. සිල් රැක්කොත් මෙන්න ආනිසංස. සුගතියක් තියෙනවා මෙන්න සුගතියට යන්න මේ මෙහෙමයි. සීලෙන් පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇති කරලා ඒ ඉන්ද්‍රිය සංවරයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සිතේ සංවරභාවය ඇති කරන තැනයි සම්මා වායාමයන්ට කියන්නේ මෙන්න දැන් පින් කරන්න. ආජීව අටමක සීලේ ආරක්ෂාව තුල ඉඳන් නොකලා වූ කුසල් ශක්තිමත් කරගන්න. නොකලා වූ කුසල් අලුතෙන් කරන්න කලා වූ කුසල් ශක්තිමත් කරන්න. නොකලා වූ අකුසල් වලට යන්න එපා. එතකොට කලා වූ අකුසල් අඩු කරගන්න. අන පින්කම කරන්න කියන හැටි. එතකොට දැන් පින්කම් කරද්දී අපි මොකද මෙතනින් වෙලා තියෙන්නේ? ආජීව අටමක සීලේ ආරක්ෂාවට ඇවිල්ලා. ඊට ඉහළින් මොකද්ද තියෙන්නේ? කර්මයේ කර්මඵල විශ්වාසයට ඇවිල්ලා. මෙරලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියලා පූර්ණ විශ්වාසයට ඇවිල්ලා. දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙනවා, ප්‍රේතෙක් නිර්සතෙක් වෙනවා කියන විශ්වාසයට ඇවිල්ලා. එතකොට මට සෝවාන් වෙන්න පුළුවන් කියන විශ්වාසෙත් එයාට සම්මා දිට්ඨියව දීලා තියෙන්නේ. නෙක්ඛම්මෙන් තෘෂ්ණාව පාලනය කරලා තියෙන්නේ. නෙක්ඛම සංකප්පෙන් ලෝභ දේශ මොහයන් අඩු කළා, අලෝභ ආදේශ අමෝහයන් වැඩෙන දිශාවට අරන් තියෙන්නේ බය ඇති කරලා. දැන් තමයි සම්මා වායාමයන් අර්ථවත් වෙන්නේ. මේ ඔක්කොම එකතුන තැනයි සම්මා වායාමයන් අර්ථවත් වෙන්නේ. ඒතර ඔබ කියනවා නම් සම්මා වායාමයන් පින්කම් කරන වෙලාවේ තිනවා, ඊට පස්සේ දුර්වල වෙනවා කියලා. එහෙනම් අර උඩ එකක්වත් වැඩිලා වැඩිලා නැහැ. සංසාර බය දැකලා නෙමේ පින්කම කරලා තියෙන්නේ. සංසාර ගැඹුර දැකලා නෙමේ පින්කම් කරලා තියෙන්නේ. අනේ පටිච්ච සමුප්පන්නව මං ඉපදෙනවා ඉපදුනොත් දුගතියකට වැටෙයි කියලා දැනගෙන නෙමේ පින්කම් කරලා තියෙන්නේ. සුන්දර ඕපපාතික උපතක් ඉලක්ක කරලා නෙමේ පින්කම කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවානේ මාර්ගයේ කියන දේ හොඳින් ශ්‍රවණය කරන්න. හොඳින් ශ්‍රවණය කරලා හොඳින් නුවණින් මෙනෙහි කරන්න. හොඳින් නුවණින් මෙනෙහි කරලා ඔබට එතකොට අනිවාර්යයෙන්ම ඔබ ධර්මය හොඳින් නුවණින් මෙනෙහි කරා නම් ඔබට මුලින්ම ඇති වෙන්නේ සංසාර බය, සංසාර ගැඹුර, සෙන් සංසාර දුර. අන්න ඊළඟ ලෞකික ප්‍රඥාව ඇති කරලා දෙනවා මෙන්න ලෝකයේ ස්වභාවය පංච උපාදානස්කන්ධ ලෝකේ. එයා සීලෙන් ශක්තිමත් කරනවා. ආජීව අට්ටමක සීලෙට එයා අරගෙන එනවා. ආජීව අට්ටමක සීලෙන් තමයි අන්න පින්කම අර්ථවත් කරලා දෙන්නේ. එතෙන්ින් කරන පින්කම කවදාක්වත් පින්කම යෝරුණාට පස්සේ පංච නීවරණ වැඩෙන පින්කමක් බවට පත් වෙන්නේ. මේ ආරක්ෂාවෙන් එයාව පරිපූර්ණ කරලා තින්නේ. එයා මෙහෙවනවා අතනින් සම්මා දිට්ඨිය මෙහෙවනවා යාව. ඒ මෙතනින් මෙහෙවන සම්මා වායාමයන් තුලින් සුන්දර සම්මා සතියකට එනවා. එයා දැන් කුසලයේ අකුසලයේ පිටිබඳ එයාට දැන් පූර්ණ විශ්වාසය ඇවිල්ලා තියෙන්නේ. එයා කුසල් සිත අකුසලයකට ආයිමත් අරන් යන්නේ. එයා දන්නවා අකුසලයකට අරන් ගියොත් ඒ අරන් යන්නේ අකුසලයට මා පටිච්ච සමුප්පන්න මාවමයි මං අකුසලයට අරන් යන්නේ කියලා. එයා සීලය ආයිමත් දුස්සීල භාවයකට අරන් යන්නේ නැහැ. එයා දන්නවා සීලය දුස්සීල භාවයකට අරන් ගියොත් ඒ දුස්සීල භාවයේ ප්‍රතිඵලය පටිච්ච සමුප්පන්නෝ මාමයි අනතුරට දාන්නේ කියලා විශ්වාස සම්මා සතිය ඇති කරගෙන තියෙනවා. ඒතොර ඒ සම්මා සතියෙන් එයා සුන්දර සම්මා සමාධිමත් හිත ඇති කරගන්නවා. පංච නීවරණ සියුම් වුණා වූ හිත ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරනවා, චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. පින්වතුල්ලා ඒ චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරලා, චතුරාර්ය සත්‍ය නුවණින් මෙනෙහි කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ආරේෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ඊට පස්සෙ යා නිරේතුරුවම සම්මා සමාධිමත් හිතක් කරා ආරේෂ්ඨාංගික මාර්ගයේ අර්ථය අරගෙන එනවා. ඒ සම්මා සමාධිමත් හිතෙන් තමයි ලෝකෝත්තර ප්‍රඥාව දිශාවට අපිව අරන් යන්නේ. ඒ ලෝකෝත්තර ප්‍රඥාව දිශාවට අරන් යද්දී එයා බුදුරජාණන් වහන්සේ කියනවා නිරේතුරුම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිනවා කියලා. අන පින්කම එතෙන්ටයි ආයෝජනය කරන්නේ. එහෙම නැතුව පින්කම කරලා දවසක් යද්දී අර තිබ්බ සප්ත බොජ්ජංගයන් මැකිලා පංච නීවරණයන් නම් ජීවිතේට එන්නේ. ඒ කියන්නේ අපි පින්කම කළත් පින්කම තුලින් සප්ත බොජ්ජංගයන් වඩවා ගත්තේ නැහැ. එහෙනම් පින්කම් කරලා අපේ ඉලක්කය සම්මා සමාධිමත් හිතකට අපි අරන් එන්න ඕනේ. අපිට මෙහෙම වාඩි වෙලා මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ඔබ සුන්දර පින්කමක් කළා නම් ඒ පින්කම සිහිපත් කරලා මේ මොහොතේ ඔබේ සිත සම්මා සමාධිමත් හිතක් බවට පත් කරගැනීමේ ශක්තිය ඔබට තියෙනවා. එනං ඔබේ පින්කම ආරෂ්ඨාංගික මාර්ගෙන් පෝෂණය කරගත්තා වූ පින්කමක්. ඒ සිතුවිල්ල ඔබ ආරෂ්ඨාංගික මාර්ගෙන් පෝෂණය කරගත්තා වූ සිතුවිල්ල. එතකොට ඔබ අතීතයේ කළා වූ ඒ පින්කම මේ මොහොතේ සිහිපත් කරලා ඒ සිහිපත් කිරීම තුළ ඔබට පුළුවන් නම් සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න. පංච නීවරණ තුනී වූ හිතක් ඇති කරගන්න. ඒ පින්කම තරම් සුන්දර පින්කමක් ආයිමත් ඔබේ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. සුන්දර පින්කමක් ජීවිතයට එකතු කරගත්තා වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න කළා වූ පින්කම් නුවණින් දකිමින් සිහිපත් කරමින් හැම වෙලාවෙම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න.
ඒ පින්කම් නිරේතුරුම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය මතුවෙන දිසාවට ඒ පින්කම් මතු කරගන්න. ඒ පින්කම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය මතුවෙන ආකාරයෙන් අපි නුවණින් දකින්න නම් සම්මා සමාධිමත් හිතක් තියෙන්න ඕනේ. සම්මා සමාධිමත් හිතෙන් එයා දකිනවා මම ජීවිත කාලය පුරාවට අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරලා මම ජීවිත කාලය පුරා යම් පින්කමක් සිද්ධ කළාද ඒක දානමය පින්කමක් සීලමය පින්කමක් භාවනාමය පින්කමක් වේවා ඒ සෑම පින්කමක්ම සිද්ධ කළේ මේ රූපය ඇසුරු කරගෙනමයි මේ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියලා දකින්නවා රූපය අනිත්‍යයි කියලා දකින්නවා ඒ වගේ මේ සෑම පින්කමක් තුලින්ම සකස් වුණා වූ සැප දුක් උපේක්ෂා විඳීම් සෑම දෙයක්ම වෙනස් වෙලා ගියා කියලා යනුවණින් දකින්නවා ඒ පින්කම් තුලින් සකස් වුණා වූ හඳුනා ගැනීම් ඒ සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වෙලා ගියා කියලා දකින්නවා ඒ පින්කම් නිසා සකස් වුණා වූ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙලා යනවා කියලා දකින්නවා ඒ පින්කම් තුලින් සකස් වෙන සෑම දැනීමක් විඥානයක්ම අනිත්‍ය වෙලා යනවා කියලා දකින්නවා දැකලා පින්කම නිරේතුරුවම ජාති ජරා ව්‍යාධ මරණයන්ගේ නිරෝධය උදෙසා තුෂ්ණාවේ නිරෝධය උදෙසා පංච උපාදානස්කන්ධය කෙරෙහි තුෂ්ණාව නැති කර ගැනීම උදෙසා එයා ආයෝජනය කර ගන්නවා එහෙනම් පින්කමක් හැම වෙලාවම අපි තාමත් හිතනවා නම් පින්කම් කරනවා එවලට විතරයි ඊට පස්සේ ඒ පින්කම් අපිට සිහිපත් වෙන්නේ නැහැ ඒව ගැන ආයිමත් අපේ පංච නීවරණ ඇති වෙනවා කියලා අපි නැවත නැවතත් කල්යාණ මිත්‍රයාට අපේ හිත යොමු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ නුවණින් හොඳින් මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරලා සංසාර බය සංසාර ගැඹුර ඇති කර ගන්න ඕනේ ඉතින් එතනින් තමයි මාර්යෂ්ටාංගික මාර්ගය අපිව සුන්දර සම්මා සමාධිමත් හිතක් කරා අපිව අරන් ඇවිල්ලා ඒ සම්මා සමාධිමත් හිතෙන් සතර සටිපට්ඨාන දිශාවට පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දිශාවට අරන් ගිහිල්ලා අපි කරන්නා වූ පින්කම් විදර්ශනා ප්‍රඥාව උදෙසා ආර්ය ඥාන දර්ශනයන් ආර්ය විමුක්තිය උදෙසා අපිව යොමු කරන්නේ